මේවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටි ඔයාලා ගොඩක් අපේක්ෂාවෙන් ඉන්නවා උසස් පෙළ විභාගය සඳහා මුහුණ දෙන්න, උසස් පෙළ විෂයන් ඉගෙන ගන්න. ඉතින් 2026ට පන්තියේන ඔයාලා වෙනුවෙන් තමයි මේ පැහැදිලි කිරීම. උසස් පෙළ ඕනම විෂය ධාරාවක් එක්ක ICT ඉගෙන ගන්න පුළුවන්. එතකොට ICT වාණිජ්‍ය විෂය ධාරාව එක්ක පුළුවන්, කලා විෂය ධාරාව එක්ක පුළුවන්, තාක්ෂණ වේදේ, ජෛව පද්ධති තාක්ෂණ වේදේ, විශේෂයෙන්ම මැත්ස් කරන අයටත් පුළුවන්. ICT එක මැත්ස් කරන අය සොෆ්ට්වෙයාර් ඉන්ඩස්ට්‍රි එකට යන්න හිතනවා නම් මැත්ස් එක්ක ICT කරන එක තමයි වඩාත් උචිත. ඉතින් ඔයාලා සියලු දෙනාට සියලු විෂය ධාරාවන් සමග කළ හැකි මේ ICT පන්ති පවත්වන දිනය වේලාවන් තමයි මම මේ පැහැදිලි කරන්න හදන්නේ. අපි මාතර නගරයේ පන්ති පවත්වන දැක්ම ආයතනයේ, හරිද? දැක්ම ආයතනය, දැක්ම මාතර. අපි පටන් ගන්නේ පන්තිය 27 වෙනිදා, හරිද? මැයි 27 වෙනිදා සඳුදා හවස 1 ඉඳලා 4:30 වෙනකන් පන්තිය තියෙනවා. ඒ වගේම 27 වෙනිදා තංගල සාත්‍රා ආයතනයේදී, රයිට්? තංගල සාත්‍රා ආයතනයේදී මැයි 27 සඳුදා උදේ 8 ඉඳලා රයිට් 11:30 වෙනතෙක් තංගලේ පන්තිය පැවත්වෙනවා. උසස් පෙළ ලියන ඔයාල වෙනුවෙන් අපේ විශේෂතාවය තමයි අපේ මුල් පාඩමේ ඉඳලා නෙවෙයි අපි පටන් ගන්නෙ, මෙතන පටන් ගන්න විශේෂ පාඩමකින් ඔයාල වෙනුවෙන්ම වර්තමානයේ තුළ ලෝකය තුළ විශේෂ වෙනස්කමක් කර AI පාඩම තමයි පටන් ගන්නෙ. ඒක හරි ලස්සන පාඩමක්. AI තාක්ෂණයේ ලෝකය මේ වෙනකොට වෙනස් කරලා තියෙනවා. අපි පටන් ගන්නේ Artificial Intelligence. ඉතින් ආරාධනා කරන ඔයාලට එන්න කෘතිම බුද්ධිය කියලා කට්ටිය හඳුන්වන, ඒත් මං කියන්නේ මේකට කෘතිම බුද්ධිය කියලා, අපි කියන්නේ බුද්ධිමය යාන්ත්‍ර විද්‍යාව කියලා. AI තාක්ෂණය පිළිබඳව සුවිශේෂී තැන්, රසමුසු තැන් ඔයාලට ඉගෙන ගන්න අවස්ථාව තියෙනවා. හැබැයි ඔයා මේ AI තාක්ෂණ ඉගෙන ගන්න පොතේ විශේෂ මතක තියාගන්න, AI පිළිබඳ මම දැනට ජාතික විශ්වවිද්‍යාලයක පර්යේෂකෙක් ලෙස තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් AI තාක්ෂණය පිළිබඳ පර්යේෂණ කරන කෙනෙක්ගෙන් ඉගෙන ගන්න ලැබීමත් ඔයාලට මං හිතනවා සුපිරිම අවස්ථාවක් කියලා. ඒ වගේම මම මුලින්ම උපාධිය සම්පූර්ණ කරන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ, ඒ කම්පියුටර් සයන්ස්. ඊට පස්සේ මම සබර්ගම් විශ්වවිද්‍යාලයට සම්බන්ධ වෙනවා වෘත්තියෙන්. මම එතකොට එහෙ සබර්ගම් විශ්වවිද්‍යාලයේ අවුරුදු 10කට වඩා වැඩි කාලයක් ලෙක්චර්ස් කරනවා කම්පියුටර් ස්ටඩි සබ්ජෙක්ට්ස්. ඒ තුළ විවිධ විෂයන් ෆැකල්ටි කිහිපයක මං ලෙක්චර්ස් කරා. ඒ වගේම ඒ කාලය තුළ මං දෙවෙනි උපාධිය මොරටු විශ්වවිද්‍යාලයෙන් සම්පූර්ණ කරනවා MSc 90. ඒ වගේම ඒ කාලේ AI තාක්ෂණය, මල්ටි ඒජන්ට් සිස්ටම්, මොබයිල් ඒජන්ට් සිස්ටම්, සොෆ්ට්වෙයාර් ඒජන්ට් සම්බන්ධයෙන් පර්යේෂණ කරන්න පටන් ගත්තා. ලංකාවෙන් පිට රටවල් 6ක මගේ පර්යේෂණ ඉදිරිපත් කරලා තිනවා පර්යේෂණ සමුළු තුල. ඉතින් පර්යේෂණ දැනුමත්, ඒ වගේම මගේ ඊළඟ පර්යේෂණ උපාධිය MPhil උපාධියත් මම සම්පූර්ණ කරලා තිනවා. ඉතින් මෙතෙක් දකුණු පළාතේ අධ්‍යාපන සුදුසුකම් අතරින් නම්බර් 1 ඉන්නේ මං හිතනවා මං වෙන්න ඇති කියලා නිහතමානීව මම ප්‍රකාශ කරනවා. ඒ වගේම මෙතෙක් මාතර දිස්ත්‍රික්කයේ විශිෂ්ටම ප්‍රතිඵල ඒ අයිලන්ඩ් ෆස්ට් එක. ඒ මම, මගේ පන්තිය, මගේ පන්තියෙන් විතරයි ඒ ප්‍රතිඵල බිහි වුණේ. ඒ වගේම හම්බන්තොට දිස්ත්‍රික්කයේ විශිෂ්ටම ප්‍රතිඵල අයිලන්ඩ් 5 වෙනි, අයිලන්ඩ් 6 වෙනි, අයිලන්ඩ් 7 වෙනි පිට අපේ පන්තියෙන් බිහි කරන්න පුළුවන් වුණා, නිර්මාණය කරන්න පුළුවන් වුණා. ඉතින් ඒ සඳහා අනෙක් විෂය ගුරුරුන්ගෙත් සුපිරි දායකත්වයක් ලැබුණා. හැබැයි ICT වල විශේෂ දායකත්වයක් එතෙන්ට තිබුණා. ඉතින් මම ඔයාලා වෙනුවෙන් පැහැදිලි කරන, ඔයාලට විශිෂ්ට ප්‍රතිඵල ගන්න ඕන නම්, විශ්වවිද්‍යාලය යන්න ඕන නම්, විශ්වවිද්‍යාලයට ගිය ගුරුවරයෙක්ගෙන්, ඒ වගේම විශ්වවිද්‍යාලය ගිය විශ්වවිද්‍යාල උපාධි තිබෙන ගුරුවරයෙක්ගෙන් ඉගෙන ගමු. එහෙම ගුරුවරයෙක් ලෙස හම්බන්තොට මාතර මං හිතනවා රොෂාන් රෝලංක කියන නම
විශිෂ්ටයි කියලා. ඉතින් අනිත් දේ තමයි අපේ පන්ති සම්බන්ධයෙන් මේ වෙනකොට විවිධ කටකතා තියෙනවා. සමහර අලුතෙන් ඉන ළමයින්ටත් මේවා අහන්න පුළුවන් වේවි. සමහර කටකතා හදලා තියෙනවා සංකීර්ණ වැඩි. හරි? මෙන්න මේවා හරි ලස්සනට හදලා තියෙනවා. සංකීර්ණ වැඩි. Right? සංකීර්ණ වැඩි. ඒ වගේම ගැඹුරුයි. Right? ගැඹුරුයි. ඒ වගේම තේරෙන්නේ නැහැ කියලාත් කතා හදලා තිනවා. තේරෙන්නේ නැහැ. ඒ වගේම තව කටකතා හදලා තිනවා විශ්වවිද්‍යාල මට්ටමට උගන්වනවා කියලා. හරි? ඒ කියන්නේ ඕන කට්ටිය කියනවා කට්ටිය හදලා තිනවා විශ්ව විද්‍යාල මට්ටමට උගන්වනවා කියලා. ඉතින් මේ වගේ විවිධ කටකතා හදලා තිනවා හැබැයි මන් සම්බන්ධේ කටකතා හදන පාර්ශවයට මගේ සුදුසුකම් ගැන අපි හදපු ප්‍රතිඵල ගැන අපි හදපු ඩිස්ත්‍රික් ෆස්ට් එකේවා 33 දෙනා ගැන ඩිස්ත්‍රික් දෙවෙනියේ අවස්ථා ඉතා වැඩි ප්‍රමාණයක් ගැන මොනවත් එයාලට කියන්න බෑ. හරි. ඉතින් අපේ සුදුසුකම් ගැන මොනවත් කියන්න බෑ. ඉතින් කටකතාව හැදුවා අපේ සංකීර්ණ වැඩි, ගැඹුරු වැඩි, තේරෙන්නේ නැහැ, විශ්වවිද්‍යාල මට්ටමට උගන්වනවා කියලා. ඉතින් මම මේ අවස්ථාවේදී ඒ කතාව හදපු පාර්ශවයටත් ඒ එතුමා සහ එතුමාගේ කණ්ඩායමටත් මම ස්තුති කරනවා. කමක් නැහැ, ඕනතරම් කටකතා හදන්න. හැබැයි මාතර දිස්ත්‍රික්කෙත්, හම්බන්තොට දිස්ත්‍රික්කෙත් අපි විතරයි විෂය කොටස් අඩු නැතුව මෙතෙක් උගන්වලා තියෙන්නේ. ඒක ඕනම අවස්ථාවක් කියන්න පුළුවන්. ගිය අවුරුද්දේ අපි උගන්වපු තීරිත් එක විභාග ප්‍රශ්න පත්‍ර ඒ ආකාරයට ගැලපෙනවා. ඒ වගේම හැම අවුරුද්දකම ඒ ආකාරයට සිදු වුණා. අපේ ළමයින්ට විෂය කොටස් අඩු නැහැ. එයාලා ඕන ප්‍රශ්නයක් ආවොත් ඔවුන්ට ලියන්න හැකියාව තිබුණා. ඉතින් සමහර නෝට්ස් තීරි නැහැ. සිලබස් එකත් එක්ක චෙක් කරාම ඕන වෙලාවක සහතිකව ඔප්පු කරන්න පුළුවන්. තීරි කොටස් ගොඩක් අඩු, නෝට්ස් සටහන් දැකලා තියෙනවා. ඉතින් අර හදපු කතා ඒවට ස්තුතියි ගොඩක්. කොහොමත් අපි වැඩ කරනකොට කට්ටිය කතා හදනව තමයි. ඒක ඉතින් කරන්න දෙයක් නෑ. ටියුෂන් කියන රැල්ල තුළදී විවිධ පාර්ශවයන් විවිධ ආකාරයකින් ඒ වගේ කතා හදනව එක සාමාන්‍ය දෙයක්. බුද්ධිමත් දරුවන් ඔයාලට ඒක අදාළ වෙන්නේ නෑ. ඔයාලා තේරුම් ගන්න මම මේ කතාව කිව්වෙත් එහෙම කතා හදලා තියෙනවා. ඒවා අදාළ නෑ. ඔයාට විශ්වවිද්‍යාල යන්න, ඔයාට විශිෂ්ට ප්‍රතිඵලයක් ගන්න ඕන නම් ඔයාලට ආරාධනා කරනවා අපේ පන්ති දෙකට කැමති නම් මෙන්න පුළුවන්. ආවොත් ඉගෙන ගන්න පුළුවන්. ඉගෙන ගත්තොත් විශිෂ්ට ජයග්‍රහණයක් අනිවාර්යෙන් ගන්න පුළුවන්. මමත් විශ්වවිද්‍යාල ගියා, ඔයත් එන්න විශ්වවිද්‍යාල යන්න. විශ්වවිද්‍යාල ගිහිල්ලා ඔයත් විශිෂ්ටයෙක් බවට පත් වෙන්න. ඔයා ඉගෙන ගන්නේ විශ්වවිද්‍යාල ගිය විශිෂ්ට ගුරුවරයෙක්ගෙන්. මොකද මාතරත් හම්බන්තොටත් එහෙම මගේ සුදුසුකම් වලට වඩා ඉෂ්ට ගුරුවරයෙක් තවන් නෑ කියන එකත් මම හොඳටම දන්නවා. ඉතින් ඔයාට ඔයාගේ අනාගතේ වටිනවා. ඔයා ඔයාගේ අනාගතේ වෙනුවෙන් නිවර්දිම තීරණේ ගන්න. ඔයාට සුබ පැතුම්.